චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං චිකියාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අයං උච්චති භික්කවේ සම්මා වායාමෝති බෞද්ධීය ලෝකාචර මහ සංඝරත්නයේ අවතරයි මේ නේවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන පවත්වාගෙන ලැබෙන මේ මොකද භාවනා ජීවිතයේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වා එක සාර්ථක යෝගාවචරේ මේ චෛතසිකේ දිහා බැලුවොත් ඒ චෛතසිකේ දිහා ආරම්භයේදී කරන කතාව මැද අවස්ථාවේ අවදීයේදී කරන කතාව සහ අවසානයේදී මේ සම්බන්ධයෙන් කරන කතාව තමන්ටම පරිණාමයකින් යුක්ත වෙන බව ඒ යෝගාවචරයට වැටහෙනවා. ඒ විතරක් නෙමෙයි යෝගාවචරය ආශ්‍රය කරන ඇත්තෝ උනත් තේරුම් ගන්නවා මේ එකම පුද්ගලයා භාවනා ජීවිතයක මුල් ආරම්භයේදී මේ වෑයම් කිරීම වීර්යය කියන චෛතසිකය පිළිපඳවත් මෑදදී කරන අදහසුත් අගදී දක්වන අදහසුත් අතර යම් යම් වෙනස්කම් තියෙනවා. ඒක නිසා මුළු විපස්සනා ඥාන පරම්පරාවක එහෙම නැත්නම් සුතමේ ඥානින් භාවනා ජීවිතේ පටන් ගන්න යෝගාවචරයේ අවසානයේ භාවනාමය ඥාන සම්පූර්ණ කරගන්නා තෙක් ගත්තොත් මේ එක චෛතසිකයේ එක ආකාරයකට නෙවෙයි මේ තුන් පොළේදී වැඩ. මේ නිසාම මේ පිළිබඳව අග්‍ර දැනුමක් ඇති මූලික දැනුමක් ඇති ලෝකයේ සම්පූර්ණ දේ අතරගත නෙල්ලිගෙඩියක් වගේ පැහැදිලි කර පෙන්නපු සරුවච්චන් වහන්සේ පවා මේ වීර්ය කොටස් තුනකට කඩලා පෙන්නපු අවස්ථාවක් තියෙනවා. ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු ආරද්ධ විදිය, පග්ගයිද විදිය, පරිපූර්ණ විදිය කිය ඒ ආරම්භ අවස්ථාව මෙහෙමයි. නික්කම අවස්ථාව නැත්නම් පග්ගහිත අවස්ථාව මෙහෙමයි. පරිපූර්ණ අවස්ථාව මෙහෙමයි කිව්වහම ඒක යෝග ජීවිතයක් තුළ ඇත්තටම හරි විචිත්‍ර අත්දැකීමක් මේක. නමුත් භාවනා කරන්නේ නැති පොතේ දැනුමින් මේ කටයුතු කරන ඇත්තන්ට අර ආරම්භ ධාතු ගැන කතා කරනකොට දෙන විස්තරයක් පරක්කම ධාතු කියන අවධානයේ දෙන විස්තරයක් ගත්තාම ඕකේ ගුණය රසයේ ක්‍රියාකාරීත්වය වෙනස්කම් තියෙනවා. ඒ මොකද ඒක පරිණාමය වෙන ධර්මයක්. ආරම්භයේදී ප්‍රාවචර සම්බන්ධ වෙන්නේ යෝගාවචරය වීර්යයට සම්බන්ධ වෙන්නේ එක තාලයකට එක අවෝධයකට. මැදට යනකොට ඒ වීර්යයත් යෝගාවචර ජීවිතයත් අතර සම්බන්ධතාවය තවෙනවා. අවධාන වෙනකොට තවෙනවා. ඒක නිසා මේක බොහෝම ඉවසිල්ලේ එක විදිහකට කියනවා නම් මූල ධර්ම දැනුමින් පමණක් කරලා ඉවර කරන්න බෑ. ඒ වාගේම තමයි හොඳට මතක තියාගන්න කොච්චර භාවනා කරත් මේක කාට හරි කියලා දෙන්න නම් මූල ධර්ම දැනුවත් නැතුවත් බෑ. මේ දෙකෙන් ඉස්සර විය යුත්තේ තමයි භාවනා කරන එක බව ඒක අවිවාදයෙන් අපි පිළිගන්න. නමුත් ඒක තව කෙනෙකුට උපදෙස් දෙන මට්ටමකට නැත්තම් තව කෙනෙකුට මේ සම්බන්ධව සාකච්ඡා කරනකොට ඒ එක පැත්තකින් විතරක් බලලා කතා කරනව නම් ඒ කතාව ලෝක ජනගහණය තුලින් එකකට ගැලපෙයි. තව තුනෙන් දෙකක් ඒකට තේරෙන්නේ නැහැ. මොකද ඒ කතා කරන කෙනා තමන්ගේ රුචිය තමන්ට හිත්වැදිච්ච තමන්ට මනාපතන විස්තර කළාට මූල ධර්ම මේ වශයෙන් විස්තර නොවිච්ච තව කොටස් දෙකක් තියෙන බව දැනගෙනවත් ඉන්නවා.
ඒකයි මේ වගේ එක චෛතසිකයක් මේකට වීර්ය චෛතසිකය කියලා කියන්නේ මේ වීර්ය චෛතසිකය පිළිබඳව මේ සාරවත් සාසනයේ ඒ සූත්‍ර පිටකයේ තැන් තැන් වල සඳහන් වෙලා තියෙන දේවල් බලපුවාම පුදුමාකාර විස්තරයක් තියෙනවා හැබැයි ඒක කොයි කොනේ අරගෙන රස බැලුවත් උනන්දු කරවන සුළුයි විමුක්ති රසේ තමයි තියෙන්නේ ඒකට හේතුව මොකද අද කාලෙත් එදා කාලෙත් මෙච්චර මේ වටිනා මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගන්න බැරි මේ බුබ්බඩ ගම නිසා තමයි කම්මැලි ගම නිසා තමයි නිදිමත නිසා තමයි ඒ පමණක් විතරක් නෙවෙයි මේ දිට්ඨ ධම්ම සුඛ විහරණේ වාගේ මේ ජීවිතයේ සැප දෙන්නා වූ සමතයක්වත් හරියන්නේ නැත්තේ මෙන්න මේ කම්මැලි ගම කුසීතකම වීර්ය මාධිකම නිසා ඒක නිසා උදෙත් මේක අහන්න ඕනේ දවලුත් මේක අහන්න ඕනේ රැයත් මේක අහන්න පරියන්ගේ මුලටත් මේක අවශ්‍යයි මැදටත් මේක අවශ්‍යයි අගටත් මේක අවශ්‍යයි භාවනා කරන්න පටන් ගන්න කෙනාට මේක අවශ්‍යයි කරගෙන යන භාවනා මධ්‍යස්ථානයේ මේ වාගේ අපි වාගයක් ගන්නත් අවශ්‍යයි ඒ විතරක් මේ භාවනාව සම්පූර්ණ කරපු කෙනාට මේක අවශ්‍යයි මොකද ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න භාවනා විතරක් නෙමෙයි මේ ගැන සාකච්ඡා කරලා තියෙන මේ ගැන කරු හදාarලා තියෙනවා ඒ නිසා මේ විරිය චෛතසිකය මෙතන ඉදිරිපත් වෙන්නේ සම්මා වායාමයේ කියලා මේකට මේ කියපු කතාවකම මතකරපු අදහසකම යාදෙන කතාවක් කියනවනේ අපි දන්නවා ඔය සරුවචන වහන්සේගේ අවසාන බුද්ධ කෘත්‍ය කරන අවසාන කාලේ වෙච්ච ඇති වෙච්ච සීද්ධි ගාක් සඳහන් වෙලා තියෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ ඉතින් බොහෝ විට සරුවචන වහන්සේ මේ සත්‍ති බෝධිපාක්ෂික ධර්ම ගැන මතක් කරලා තියෙනවා බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා ඒ 7 තමයි යෝගාවචරයේ කොඳුයට පෙළවිය යුත්තේ සැකිල්ලවිය යුත්තේ ඒකට සම්බන්ධ වෙන්න ඕනේ හැම වැඩක්ම අන්නේ සත්‍ති බෝධිපාක්ෂික ධර්ම වල ආයුධ කට්ටල් 7ක් විතර තියෙනවා මේකේ එකම චෛතසිකයේ බොහෝම වර සඳහන් වෙන වැඩිම ගණනක් සඳහන් වෙන චෛතසිකය තමයි මේ වීර්ය චෛතසිකය වායාමය සතර සම්මා ප්‍රධාන වීර්ය කියනකොට හතරම වීර්ය තමයි වෙන මොනක් කතා කරන්නේ ඒක තමයි ඔය සම්මා වායාම කියන එකට අපි ගත්ත පාළි ඉදිරි කරගත්ත මේ පාළි වාග්මාලාව පාළි පාඨය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඊට පස්සේ බාල ධර්ම ඉන්ද්‍රිය ධර්ම ඊගාවට බොජ්ජංග ධර්ම ඊගාවට ආර්ය අෂ්ටාංග මාර්ගය අපි ගත්ත මේ සම්මා වායාම ආදී වශයෙන් සෑම තැනම අනිත් ඊදි පාල ධර්ම හැම තැනම වීර්ය චෛතසික සඳහන් වෙනවා මේක මේ වීර්ය චෛතසික අයින් කළොත් ඉතුරු වෙන 28යි ඒ වාගම තමයි ඊගාවට මේ සතිය කියන ධර්මයේ අට පොලක සඳහන්. මේ දෙක අයින් කරුවොත් ඒ සත්‍ති ප්‍රෝධිපාක්ෂික ධර්ම වල 20යි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ වීර්ය චෛතසිකය පසු ප්‍රතිපලයක් වශයෙන් සතිය ඇති කරනවා. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ වාගෙම මේකට පූර්වංගම වශයෙන් සද්ධාව අවශ්‍යයි. සද්ධාවන්තයා වීර්යවන්ත වෙනවා සද්ධා වීර්ය ඇති කෙනා සතිමන්ත වෙනවා සද්ධාව නැත්නම් වීර්ය වැටෙනවා සද්ධා වීර්ය නැති කෙනාගේ සතිය කැඩෙනවා ඒ නිසා වීර්යත් සතියත් දෙක අතර පුදුමාකාර සමානකමක් තියෙනවා ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔය සම්මා වායාම ඊගාට සම්මා සති ඉන්ද්‍රිය ධර්ම ගත්තත් සද්ධා වීර්ය සති බල ධර්ම ගත්තත් සද්දා විරිය සති ඒ නිසා විරිය සතිය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා සතිපට්ඨාන භාවනාවේදී ඉන්නේ කෙනෙකුට මේ චෛසිකය ගැන දන්නේ නැත්නම් නැත්නම් මේක පිළිබඳව තැකීමක් නැත්නම් ඒ පුද්ගලයාගේ ගමන බොහෝම දුක්ඛිතයි බොහොම පරාජිතයි බොහොම පසුබාහන සුළුයි ඒ නිසා මේ ධර්මයට විශේෂයෙන්ම මේ විරිය චෛසිකය පිළිබඳ ධර්ම වලට විතර අහුම්කම් දෙන්න ඒ මගේ ජීවිතයේදී හමු වෙච්ච ඒ අපවත්ියවදාල මහවි පහනන් වහන්සේත් කියනතම් බුරුමේදී හම් වෙච්ච බුරුම භාවනා ක්‍රමයේ උගන්වපු ස්වාමීන් වහන්සේත් අතර බලනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේ වීර්ය චෛතසිකය ගැන කරන දේශනා ඉතාමත්ම තීව්‍රයි ඉතාමත්ම උනන්දු කරන සුළුයි
ඒ වගේම තමයි ඒකට දක්ෂීය ආදර්ශ ජීවිත ගත කරන්නේ. ඒ අපේ අපවත්ති ස්වාමීන් වහන්සේ මේ ගැන කතා කළාට ඒ තරම්ම ඒ වීර්ය චෛසිකය ගැන දැඩි අවධාරණය කිරීමක් අරත් අර ධර්මත් එක්ක සලකා බලනකොට පේන්න තිබුණේ. ඒ නිසා ඒ ගුරුමේ මාත අවුරුදු ගාන ගත කරලා එනකොට මයිලඟ තිබුණ පුතුමාකාර ඒ කුඩු ගැම්මිච්ච දැඩි වීර්යයක් ඔක්කොම හදන්න ඔක්කොම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ කියන දැඩිම දැඩි වීර්යයක් පැවතුනේ. ඒ දවස්වල සාකච්ඡා කරන්න ගියත් ඒ කතාව විශේෂයෙන්ම මේක වැඩි මධ්‍යස්ථ ධර්ම දියා බලනත් කියාපෑ මොකද මේ ගුරුමේ කියලා තියෙන ක්‍රමයට හිත තත්ත්වගත වෙලා තියෙනවා වීර්යයට මේ තරම් එළවනවා කියන කතාව. කාලයත් එක්ක ඒක වෙනස් වුණාද නැද්ද කියන්න නම් මට ඇතුළෙන් නම් මට කියාගන්න අමාරුයි. නමුත් වීර්ය පිළිබඳව මුලමැද අග වශයෙන් භාවනාවේදී දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් කාලයත් එක්ක සිද්ධ වෙන බව නම් පැහැදිලි. නමුත් වෙන කෙනෙකුට උපදෙස් දෙනවා නම් ඒ බුද්ධලයා ඒ ආරම්භක අවස්ථාව මෙහෙමයි, මැද අවස්ථාව මෙහෙමයි, අග අවස්ථාව මෙහෙමයි කියන මේ තුන පිළිබඳව නිතරම අලුත් වෙච්ච විමසුම් නුවණක් සහිතව නිතරම උණුුණුවේ තියාගෙන හිටියේ නැත්තම් ඒ අසුරු කරන අනික්කත්තන්ට මේ අවශ්‍ය කරන ගැම්ම, ඒ තල්ලුව, ඒ උද්‍යෝගය, ඒ වීරත්වය ඇති කරගන්න අමාරුයි. එතන නිතර මෙවැනි විරිය ආරම්භ කතා, විරිය ඇති කරන කතා නිතර උනන්දු කරවන්න ඕනේ. එහෙම නැත්නම් විපස්සනා භාවනාව වගේ දෙයකදී බොහෝම අමාරුයි. ඒ මොකද ධානාත්ම දුක්ඛ ප්‍රතිපදාවක් විතරකේ පෙරද නැති විදිහට කෙලෙස් සමග මූණට මූණ දාලා කරන සටනක් නිසා යම් ආකාරයකින් පසුබෑමක් වුණොත් සටන පටන් ගත්ත තැනටත් වඩා පහත් තැනකට වැඩේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ දෙවේනේ මේ සතම් බෙමේ ඉන්න හෙබළුවාගේ පිටරෝම කෙලෙස් බලමුඩුව පහර දීමට ලෑස්තිලා ඉන්නවා. ඒක මේ වීරිය වාගේ ඇතුළතින්ම වුණු කරගත යුතු සේනා බලමුඩුවක් Taman තුල නැත්තම් වෙන මොනවා ගැන බලාපොරොත්තු වෙන්නේ කියත් ඒ බලාපොරොත්තු සූන. මේ වීරියයිසිකේ විතරක් අවසානයේ දක්වාම තමන්ගේ වෙස්මුණ මාරු කරමින් යෝගාවචරයත් එක්ක එක කරගන්න. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන විදිහට මේ ක්‍රියාපටිපාටියේ පෙන්වන්නේ චන්දං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදා. මේක ධ්‍රුවපදයක් වශයෙන් පෙන්වන මේ ක්‍රම හතරකම ඒකාකාර වැඩපිළිවෙල. ක්‍රම හතර මොකද්ද? උපන්නා වූ දැනට පවතිනා වූ මොහොත වැටහමන්ට වැටෙන්නා වූ යම් අකුසල පාවක ධර්මයක් තියෙනවනේ ඒක දුරින්ම දුරවන් කිරීම සඳහායි මේ චන්දං ජනේතු කුසල කල කරගන්නේ. වායමති වෑයම් කරන්නේ. විරියං ආරබති ඒ සඳහා වීරියක් ආරම්භ කරනවා. චිත්තං පග්ගණ්ණාති බැරි කරගන්නේ. පදහති ප්‍රධාන වීරිය කරනවා. ඉතින් මේ පද පහෙත් ඡන්දං කියනකොට කුසල ඡන්දේ නැත්තම් සද්ධාව සඳහන් වෙනවා. විරියං ආරබති කියනකොට ආරම්භ ධාතු වැඩක් පටන් ගැනීමට අවශ්‍ය කරන්නා වූ මූලික නමුත් තාමත්ම දැඩි ආයෝජනයක් වශයෙන් කරන ලොකු වීර්යයක් අවශ්‍යයි. ඊගාට ඒ ගත්ත තත්වය, ඒ ගත්ත වැඩ, ගත්ත භාර ධූරය බිම නොතබා දිගට පවත්වාගෙන යන්න නම් පග්ගහිත විරිය අවශ්‍යයි. අවසානයේ මේ වැඩේ ඉවරයක් කරන්න, ප්‍රමාර කරන්න පදන් වීර්ය අවශ්‍යයි. අපි අර අපි ගත්තොත් පල්ලෙහා කන්තුරුවේ ඉඳලා උදහා විහාරය ළඟට යනකම් කෙනෙකුට සිමෙන්ති කොටයක් ගේන්න අවශ්‍ය නම් ඒ ආරම්භයේදී පටන් ගන්න වැඩේදී සිමෙන්ති කොටේ ළමංගේ කර තියාගන්න තමන්ට බෑ. ඒකද තවත් කෙනෙක්ගේ උදව් ආධාරය අවශ්‍යයි. ඒ කියන්නේ තමන්ගේ ඉක්මවන පුද්ගලයෙක්ගේ මත්තම ඉක්මවන. ඊට පස්සේ කරේ තියාගත්තා. තියාගත්තට පස්සේ පඩියක් ගන්න යනකොට ඒක පැත්ත වැටෙන්නේ නැති වෙන්න, ඒ වගේම කඳට සමබර වෙන්න මේක තියාගෙන පඩියෙන් පඩිය යනකොට අර සිමෙන්ති කොටේ දැඩිව අල්ලාගෙන ඉහළට යන්න
අර ආරම්භ කරේ තියාගන්න ගත්ත වීර්යයට වැඩිය වෙනස් වීර්යයක් අවශ්‍ය කරගන්න. උග හරියට ඒ පඩියත් එක්ක පැද්දෙන තාලෙට සිමෙන්ති කොටෙට පොඩි ඔලුව උස්සන වෙලාවට විතරක් පහර දීලා සිමෙන්ති කොටත් එක්ක ලායක තාලෙට ගෙනියන්න නම් පඩි දිගේ ටිකාදුර එන්න ඕන. එනකොට තමයි තේරෙන්නේ මේ පල්ලමේ යනකොට කය මේක ගෙනියන්නේ මේ ලායත මේ ආරෙට. පඩි ඒකාකාර නම් මේ ආකාරෙට. පඩි එන්නේ සර වැඩි නම් මේ ආකාරෙට කියලා එක්පත් ගහිත විදිය ගත්ත බර ඉම නොතබා දිගට ගෙනියනකොට වෙන කුසලතාවයක් ඇති වෙනවා. නමුත් උපාතසාලා පැනලා උඩට එනකොට නම් හොඳතෝම ඇති වෙట్లా මේක බිමින් තියන්ට අත්සන් කියලා හිතනවා. ඒක මොකද? ගත්ත භාරය, භාර දුරත්වය කරගෙන යන්න බැරි තරම්. මොකද පඩි එන්ට දිගට දිනන තාම එන්න තියන සෑහේ. නමුත් පාරේ කවුරක්වත් නැත්නම් මේක බිම තියන කවුද ආයෙ කරේ යන්නේ. ඒ නිසා පග්ගහිත විදියේදී ආරම්භ වීදියේදී කරන්තිරට දැඩි ලොකු වීර්ය මතක් වෙනකොට මේක මීට වැඩිය හොඳයි ඔච්චර දැඩි වෙහෙස ගන්න නැතුව මෙමේ මේක පඩියෙන් පඩිය ගෙනියන එක හොඳයි කියලා අර ගත්ත දේ බිම නොතබා තැබීම සඳහා දක්ෂයා මේපක් ගහිත විලේ පාවිච්චි කරනවා. ඕන්න මේ උදාහරණයට එනවා. එනකොට තැන්නක් ටිකක් අහුවෙනවා. ඔය අවසානයේ පේනවා. එතකොට නම් දැන් බිම දාන්න ඕනේ කියන අදහස නැහැ. දැන් තියෙන්නේ කොහොමද දුවන ගිල්ල එල්ලෙටම ගිහිලා ජය කනුවටම ගිහිලා අවසානෙට දක්වා මේක දිව දාන්න නැත්තම් කිය අවසාන කොටසදී තියෙන්නේ අර කරට ගන්න වෙලාවේදී තිබුණ ආරම්භ ස්වරූපේම හෝ අර පඩි පුරුදු වෙන තැන්න පුරුදු වෙන මේ මදහත් භාවයේ නෙවෙයි සම්පතාන ජයග්‍රහයි ප්‍රත්‍යක්ෂයක් තියෙන්නේ ඒකත් වෙහෙසෙන් කරන්නේ අවසාන පඩිය දක්වම ශරීරයත් වෙහෙසයි නමුත් ඒ ජය කනුව ළඟයි අවසානේ ළඟ නිසා අවසානයේ දක්වාම ගෙනියන්න අවශ්‍යයි. ඉතින් මුළු නිස්සන්න වණ්ඩම එක මිනිහය දැන්නේ ඉන්නේ පිළිඳ කොට කුඩර කියලා. ඒ විදිහට මොකද අමාරු මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය ප්‍රමාණිකුල යෙදවීම ලොකු පුහුණුවක් මෙතන තියෙන්නේ. ඊට වැඩිය ශ්‍රමය තියෙන අතු ඇති. නමුත් දෙයත් ඔය ඉතිසල ඇති වැඩ. එහෙම නැත්නම් මේ වෙලේ වැඩ වලට කැමති නේ. එහෙම නැත්නම් අවසානයේ දක්වා ගෙනියන්න අවශ්‍ය කරන දීර්ඝ ගමනක් හමාර කිරීම ශක්තිය නැහැ. නිවනාන ආකාර ලෙඩ රෝග ඒ නිසා එවැනි දයක් උදාහර ගන්නවා කියන බොහොම මේන්නේ මේ වගේ තමයි මේ භාවනා වැඩපිළිවෙලේදී තමන් තුළ දැනටමත් ඇති වෙලා තියෙන කුසල අකුසල ධර්මයේ නැති කිරීම සඳහා කුසල ඡන්දය කියලා කියන්නේ ඉතාමත්ම දුෂ්කර දෙයක්. ඒ මොකද මේතුවාකල් අපි අරගෙන ආපු අකුසල ධර්මයේ අපි දැන හෝ නොදැන ඒවට එක්ක ප්‍රේම කරමින් ඒවට ආදරය කරමින් ගෙන ආපු දේවා. නමුත් දැන් තේරෙනවා මේ වචනේ සිදු වෙන මේ කයෙන් සිදු වෙන මේ හිතෙන් සිදු වෙන මේ අකුසල කර්ම කොච්චර භාවනා කරලා ඉවර කරන්න බෑ. ඒක මොකද ඒක ගොරෝසු දේවල්. ඒ ගොරෝසු දේවල් භාවනාවේදී යන්නේ නැහැ නිසා ඒ භාවනාවට මේ අක්කපයි මේ භාවනාවට හොඳ නෑ මේ භාවනාවට ගොරෝසු වැඩි කියලා අර රුචි උනත් මනාප උනත් ඒ කරගෙන ආවා ඌ අකුසල ධර්ම පාපක ධර්ම දුරු කිරීමට අවශ්‍යයි කියලා මේ කුසල ඡන්දය ඇති කිරීම අත්‍යවශ්‍යයි ජීවිතේ. මේක සාන්දෘෂ්ටිකව සිද්ධ වෙන්නේ Taman තුලමයි මේ කවුරුත් කිව්වටවත් ගැහුවටවත් දඬුවම් කරාටවත් ආවට ඒකට කුසල ඡන්දය කියන මේ ප්‍රේමණීය වචනේ යොදන්න බැහැ. කුසල ඡන්දේ පහළ වෙන්නේ නැත්නම් හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සතිපට්ඨාන ගැන අහන්න ඉස්සර වෙලා භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරන්න ඉස්සර වෙලා අකුසල ධර්ම නෙමෙයි භාවනා කරන කොට අකුසල ධර්ම. ඒක වෙනස්. ඉසනන් අකුසල ධර්ම කියන්නේ සතුන් මරනවා හොරකම් කරනවා ඒවා අකුසල ධර්ම. ඒ භාන මැදත්තාන් කියලා ගියා වැඩපටන් ගත්තාම කෙනෙක් කෙනෙකුට කතා කරුවත් ඒක නරක වැඩක්. වැඩ පිට බල බල ස්කෝල් කරකෝ කරකෝ හිටියත් නරක වැඩක්. භාවනා කරන්න ඕන වෙලාවේ භාවනා නොකරනොත් නරක වැඩක්. අවදි වෙලා ඉන්න වෙලාවේ අවදි වෙලා ඉන්න නැත්නම් නරක වැඩක්. එතකොට ඒවා පාප කුසල ධර්මයි. අනේ මේව වෙනස් කර ගන්න ඕනේ මම මේ හැදෙන්න ඕනේ කියලා අර කුසල ඡන්දය ඇති කර ගැනීම බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් වීර්යයේදී සඳහන් කරන වැදගත්ම කාරණාව කියලා කියන්නේ. නමුත් ඒකට ඇත්තම වෑයමක් නෙමෙයි යොණ කරලා තියෙන්නේ තත්වය තත්වාකාරයෙන් දැකලා මේක මමම කළ යුතුයි කියලා හිතර වද්දලා දෙන එක. මේක අභාග්‍යයකට වගේ හුඟ දෙනෙක් හිතන මේක අනුන්ට අයිතිකාරයක් කියලා. එතනනම් ආගම මහාම හරක් මර්ග තනක් වඩපත් වෙනවා. මේක ස්වයංක්‍රීයව සිද්ධ වෙන්න ඕනේ. මේක සාන්දෘෂ්ටිකව සිද්ධ වෙන්න මේක වැරදි. එතනම හැදෙන්න ඕනේ.
කියන අර මේ ඡන්දං ජනේති කියන කතාව. මෙතන ඡන්දේ කියලා කියන කුසල ඡන්දය. මේ කුසල ඡන්දේ හැදෙන්න කුසල ඡන්දේ ඇති කරගන්න තමයි අපි මේ සත්පුරුෂ සාහසයක් ඉල්ලන්නේ. ඒක තමයි අපි ආරණ්‍ය ගත වෙන්නේ, ශූන්‍යාකාර ගත වෙන්නේ. ඒකෝට අපිට පේනවා මේ වැඩේ යන්න නම් අපේ කය වචන හැසිරීම මේ තාලෙට විය යුතුයි. එහෙම නැතුව එවයිදී අකුසල ධර්ම ඉපදිලා තියෙන පවතිලා තියෙන අකුසල ධර්ම මේ ඡන්දයක් ඇති කරන බෑයමකින් දුරු කරේ නැතුව අනුසේ කෙලස් වශයෙන් පවතේ වැදුරු කිරීමට කරන්නා වූ භාවනා ක්‍රමයකින් එව නැති කරන්න බෑ. ඒ සමන් මේ දැන් ඉන්න තත්ත්වෙට ගැලපෙන්න කය වචන දෙක මේ තත්ත්වෙට හැදෙන්න ඕනේ කියලා ඒ අතට ඒත්තු ගන්නොත් ඒ වගේම කුසල ඡන්දය කියන මේ ප්‍රේමණීය ක්‍රමයට මේක පටන් ගත්තොත් පමණක් කුසල ඡන්දේ ඇති වෙයි. ඊට පස්සේ තමයි ඒ කුසල ඡන්දෙන් පස්සේ තමයි වෑයමක් කරන්නේ. කුසල ඡන්දේ කියන එක විමසුන් නුවණින් විවේක බුද්ධියෙන් සිද්ධ වෙනවා. දැන් මේ මිෂනාරි වැඩවල අන්‍යාගම් වලට හරවන්න හදනකොට ඔන්න ඒ කුසල ඡන්දය බෝ කරන්න හදනවා. සංජීවට ගන්න හදනවා. බලපෑම් කරන්න හදනවා. ඉතින් ඒක කවදාකවත් ඒ බුද්ධියගේ సంతානගතව ඇතුලෙන් එන එකක් නෙවෙයි. සර්වචන්නාසේ ක්‍රමේ ඒ වගේ දේවල්. සර්වචන්නාසේකර පාවිච්චි කරන්නේ දේශනා ක්‍රමේ විතරයි. මේ දේ කළොත් මේ දේ වෙනවා. මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා ඒ බුද්ධියලට ඇත්ත ඇත්ත ඇති හේතු ගන්නවට පස්සේ පාරමිතා ශක්තිය ඇති මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ කියන කෙනෙක් නම් මේක අකුසලයි, මේක පාපකයි, ඒ තමයි මේක දුරු කිරීම සඳහා කුසල ඡන්දයක් ඇති කරන්න ඕනේ කිව්වොත් සමනාක් ඒ බුද්ධියලගේ තියෙන සාමාන්‍ය බුද්ධිය වෑයමට ව්‍යායාමයට යාදෙනවා. එහෙම නැත්නම් ඒක පටවපු දෙයක් නම් අර කුසල සාමාන්‍ය බුද්ධිය දැනුම වෑයම අනිත් පැත්තට තමයි හිටියේ. එලි පිට මෙවුවා නොකරයි. හොරින් කරන්නේ. එහෙම නැත්නම් Taman දන දන වැලකෙනවා. නමුත් නොදැන ඉබේම කෙරෙනවා. ආනෝය මට්ටමින් තමයි වායංග වෑයම කරනවා. ඒක හරියනව වරදිනව හරියනව වරදිනව කුසල ඡන්දේ විතරෝ මේ පුදුරට පෙන්ලා දෙනවනම් ඒක අමාරුයි. අන්තිම දුෂ්කර දේ රුචිය මන අපේ ඒක අමතක කරලා අපි මේ ධර්මයට ගැළපෙන දේ ක්‍රාන්ත ඕනේ කියලා කියනකොට ඒ වෑයමේදී ඒ පුද්ගලයා විශාල ද්වන්ද සටනක යෙදෙන්නේ ලෝක දෙකක් අතර ගත කරලා. උගෝදෙනෙක්ගේ අනුකම්පාව ඒ වගේ මේ වෙන පිළිසක තියෙන සමගියේ ඉතාම අවශ්‍යයි මේ වෑයම හරි පැත්තට යන්න. ආනේ විතර වෑයම් කෙරුවට පස්සේ තමයි මේ පුද්ගලයාට විරියන් ආරබති කියන මේ ආරබ්ධ විරිය පහළ වෙන්නේ. දැන් බලන්න දැන් ඡන්දය ඇති කරගෙන වෑයමක් කරලා ඒ වෑයමේදී ක්‍රමවේදය පිළිබඳව යම් යම් සාර්ථකකම් ඇති කරගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට නම්බුරාමයක් දෙන්න ඕන උඹ ආරද්ධ විපස්සක. නැත්තම් විරියන් ආරබති ආරද්ධ විරිය සහිත පුද්ගලෙක්. ඉතින් මේ ආරද්ධ විරිය මට්ටමට එනකන් මේ යෝගාවචරය තනිව සටන් කරගන්නේ. ආන බුදුරජාණන් වහන්සේ විසින් දෙන්නව පෙන්වන ලද උපක්‍රම වලින් 100ක් ලාභ ලැබිලා නැහැ. වරින් වර හරියනවා, වරින් වර පරදිනවා. ඒ නිසා අර තමන්ගේ ලැජ්ජ බය ධර්ම, හොඳ නරක ධර්ම, පරාජ ජය ධර්ම මේ සියල්ලමත් එක්ක ලොකු වෑයමක් ගත කරගන්න. ඉතින් මෙවැනි වෑයමක ගත කිරීම ජීව ඉඳගෙන පුළුවන්ද? පැකිලසාව කරන ගමන් පුළුවන්ද? ධර්මල්ලා දකින්න ගමන් පුළුවන්ද කියන එක ගොඩනෙක් හඟ කරනවා කරන්න බැරි මට්ටමක් කියලා. එහෙම මේකක් ඇත්තේ නැහැ. නමුත් හරි පහසොයි එවැනි වෑයම් කරන ඇත්තෝ එකට ගත කරනවා නම් ඒ ඇත්තෝ එකිනෙකා කරේ ක්ෂීරෝධකී භූතං කියන විදිහට කිරි වතුර එකතු වෙලා ඉන්නවා වගේ ගත කරනවා නම් අර වෑයම් කරන ඇත්තන්ට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපේ ශාක ප්‍රඥාවල් අපේ තියෙන මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියන වැඩ පිළිවෙල නිසා මේ වෑයමදි වැඩේ. ඒක නිසා මේ සංඝ සමාජයක් ඇති කළ දීලා තියෙන උපාසක ඇත්තන්ට උපාධිකාවන්ට භාවනා මධ්‍යස්ථානය කියලා තියෙන එහෙම වෑයම් කරන පිළිසොට. අන්න ඒ ඇත්තන්ගේ යමෙකුට සුළු පිළිසකට මෙන්න මේ විදිහට විරිය ආරම්භ කරන්න පුළුවන්. ආරම්භ විරිය ආරම්භ ධාතුව ඇති වෙන්නේ. මේ හරි වියදම් අනික මේ වැඩේට යනකොට විශාල වශයෙන් විදින මාක්‍රමක ඉන්නවනම් අර ඥාති පරිවර්තයේ මහා නෑ පිළිසක්. ඒ වගේම භෝග පරිවර්තයේ මහා වස්තු පිළිසක්. විශාල වශයෙන් අතහැරලා මේ නිරාමස පැත්තට හැරෙන්න ලොකු සටනක්. ඉතින් මේකෙදි පොඩ්ඩ එහෙම වෙච්ච ගමන්
ආයත් තාමිෂයට වැටෙන්නේ, ආයත් නෑදායන් පැත්තට වැටෙන්නේ, ආපව භාභෝග පැත්තට වැටෙන්නේ. ඊටින් දිහාට ආයත් ගන්නවා මේකට ගිහිල්ලා මේක අත ගාවට හරියන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තවත් මේ නරක පැත්ත වැඩිනවා, පාප කකුසල ධර්ම දුරු වීම නෙවෙයි ඇති වෙන්නේ කියලා. ඉතින්දී පුදුමාකාර තනි සටනක් කියන්නේ. ඒ තර ඒ එවැනි ජීවිතයක් ඉතාමත් මාදසම. තාම ප්‍රතිඵල මොනවාක්වත් ලැබලා නැහැ. ඒ ඉතාමත් මාදසමක් වීර්ය චන්තයකට. නමුත් මේක සාමාන්‍යයෙන් ඉස්මතු වෙන අවස්ථාවක් නෙවෙයි, තනි තනිව විඳින අවස්ථාවක්. මේ ආරද්ධ වීර්ය ඇති වුණාට පස්සේ තමයි මුළු සද්ධර්මයේම තියෙන්නේ මේ චිත්තම් පග්ගන්නාති කියන එක ගත්ත වෑයම බිම නොතබාගෙන යන්ටයි ධර්මතිය. ආරම්භ කරන්න මෙහෙමයි කරන්න ඕනේ කියන එකට ශ්‍රද්ධාව ඇතිකරන්න, ශ්‍රද්ධාව වැඩි කරන්න කියනෙවුවා. ඒක හොඟා කිසිසේත්ම තර්කයකට අනුව හෝ අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන අනුපාතාන ක්‍රමයකට කියන්න අමාරුයි. ඕන විදිහකට අපි ගන්න උත්සාහයෙන් කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙන්න පුළුවන්, ඕනනම් ඇති වෙච්ච ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන්. මේකේ ඒ තරම්ම ද්‍රව ස්වරූපෙන් වායු ස්වරූපෙන් කියන දෙයක් ශ්‍රද්ධාව. මෙන්න මේ චිත්තම් පග්ගන්නාති කියන මට්ටමට එන තමයි යෝග යම් හැඩයකට ගන්න. එහෙම නැත්නම් අර ආරම්භ වීර්ය කත් බර භාර ධූරය ධූරය බිම නොතබ දිගට ගෙනියන එක තමයි මේ 84000 ධර්මස්කන්ධේ කරන්නේ. ඒ නිසා ඒක තුල ඒ ඒ පුද්ගලයාට කුසීතකම් පහළ වෙන හැටි, කෙලෙස් ධර්ම පහළ වෙන හැටි හරියටම කියන්න පුළුවන් නේද? මම මේ වැදිත මෙහෙම දැස්ස මෙහෙම කරගෙන ගියා. මෙන්න මෙතනදී මේ ආකාරයට මෙන්න මේ කුසී ධර්මයේ මතුවෙනවා කියලා දැනගන්න පුළුවන් නම් ඒකට උත්තර එකක් නෙවෙයි 10ක් හොයලා දෙන්න. නමුත් ඒක දැක ගන්න බැරි නම් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ප්‍රකාශ කර ගන්න බැරි නම් තනියම විඳින්න වෙනවා. ඒ නිසා නිතරම ගුරු ඇසුරක් එනසම් Tamanට වඩා සතියෙන් සමාධියෙන් දිනු නැත්තම් ඇසුරක් අත්‍යවශ්‍යයි මේ වෙලාවේ. එහෙම නැත්නම් මේ පග්ගහන විදිය කියලා ගත්තදී බිම නොතබා දිගට ගෙන යෑමේ වීර්ය බොහෝම ඉක්මනට පාෂ්පීකරණය වෙලා යනවා, තිබුණතර හොයා ගන්න බැරුව යනවා. මෙන්න මේ පග්ගහිත විරියේ අවසාන කෙලවර තමයි මේ පුද්ගලයාට අභීතත්වයක් වෙන්න පටන් අර ගන්නවා. විරියෝ භාවෝ වීරෝ භාවෝ විරියං කියන විදිහට ජයකනුව දැකලා දැන් ඉතින් මම මේක ඉවර කරන්න ඕනේ කියලා අවසාන අංකයට සූදානම් වෙන කෙනෙක් වගේ ඒ පුද්ගලයාට අභීතත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා, වීරත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි පදන් වීර්ය කියලා කියන්නේ. පදහති. ඒක ඒ තරංගයේදී ඒ ඉසව්වේදී ඒ දිනන කෙනාට විතරයි එන්නේ. අනික කටිතේ කියන්නේ නැහැ. දිනන කෙනා දිනපු ගමන් අනෙක් ක්‍රීඩක ඔක්කොම මේ දෙවෙනි තුන්වෙනි වෙන්න උත්සාහ කරලා ආයෙ පළවෙනි වෙන්න අවස්ථාවක් නැහැ. ආන්නේ වගේ තමයි මේ ප්‍රධාන වීර්ය කියන එක මනුස්සත්වයේ මේ මල් කල ගැනීම. මනුස්ස ජීවිතයකට ලබන්න පුළුවන් උසස්ම තැනක් තමයි මේ උපන් අකුසල ධර්මයක් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කරමින් ගිහිල්ලා මට මීට පස්සේ දැන් කාමච්ඡන්දේ නැහැ. මට මීට පස්සේ දැන් ව්‍යාපාදේ නැ, තීන මිදේ නැ আদি කියලා එකක් ඉක්ම කරන්න පුළුවන් තත්ත්වයකට එනවනම්, ඉක්මෝල යන්න පුළුවන් තත්ත්වයකට එනවනම් ඒ සෑම වෙලාවකදීම ඔහුගේ ඒ ප්‍රධාන වීර්ය, පදහන් වීර්ය පුතුම විදියට තියුණු පවුන වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඒ අත්තර පුළුවන් වෙන්නේ මේ නූපන් අකුසල් ධර්ම නොයීපති වීම පිණිස. මේ ගත්ත වැඩපිළිවෙලම, මේ ගත්ත මේ උත්සාහයම ඒ තාලෙදම කරත හැකි නැවතත් ආයශ්‍රයක් හොද හොදමඩේ දාන්න ගියොත් මේ නූපන් අකුසල ධර්ම ආයමතු වෙනවා. ඊට මේක වැඩි හොඳයි මේ නාල හොඳ සුදු පිළිසිදු වඳුමක් අඳගත් කෙනෙක් නැවත ගෙවතු වඩවලට හෝ හරක් ගාලේ ගොමාට ගන්න වලට යන්න අකමැති. ඒ නිසායි වැඩ ඉවර කරලා නාන්නේ. නැවත පස්සේ අපි සුදු වෙන්න කැමති. ගාහනෙක් කළාම ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ යෝගාවචරයට ගිහි වේවා පැවිදි වේවා. ඊට පස්සේ මේ අකුසල ධර්ම නොයෙන පිට කටයුතු කරන එක තමයි වඩා දක්ෂ ක්‍රමේ ඇවිල්ලා ඒක පිළිගැනීමට වඩා. ඔය වැඩි කාලෙට සංඥානතරව තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි දවසක් හරි වතුර භාජනය කරලා තිබ්බොත් කොකි මදුරු බොයි. එක මදුරු පිටරයක් හෝ මදුරු පණුවෙක් හරි ඉන්නවනම් ඒ සංඥාට වගකීමක් වෙනවා. ඒ වතුර තව තිබ්බොත් තව මදුරු බෝ වෙනවා. මේ මදුරු අයින් කරන්න තොන එක එකක් මැරෙන්නත්. මැරුවොත් වගකීම් බාර ගන්නත් වෙනවා. ඒ කියන නිසා සංඥා විශේෂයෙන් බලනින්න
වතුරක් තියෙනවා නම් වහලා තියෙන එක ලේසි. මොකද එක දවසක් අද ප්‍රයෝජන ගන්න කියලා තිබ්බට දවස පැනපු ගමන් දෙක පැනපු ගමන් අන්න අනිද්දාසි කියලා හොඳට විවේකීව බලනකොට වතුරෝ ඉන්නවා. කොනබල විසිකේරුවොත් කුකුස් පහල වෙනවා. ඒක නිසා දැනගන්නවා වතුර එක්ක භාජනය සම්පූර්ණයෙන්ම එක්කල මුනින්නේ මන්ට. ආයි වතුරක් හෝ අවස්ථා නැති වෙයි. එහෙම නැත්නම් තියෙන වතුරක් තියෙනවා නම් වහලා තියන්න. මේක තමයි අල්ලාට භාවනා කරන කීයක් තමයි මෙච්චර දෙයක් නැහැ. මොකද වතුර කන්න පිට ඉවරයි. તો සංඝයා වහන්සේ පුත්‍ර ජානවත් දෙහෙලා කව කියන එහෙන් බෑ. ඒ වතුරක් પ્રાણી සහිතන කනකොලක හෝ මඩක හෝ විසිකලුවත් ආපත්‍ති. ඉතින් ඒ නිසා සංඝයා හොඳට දන්න හොඳම දේ තමයි මේකට මන්දුරු පානු නොයීම පිණිස කටයුතු කරන එක ලේසි. ආවට පස්සේ ඕක පෙරලා වෙන් කරනවට වඩා නැත්නම් ආවට පස්සේ ඔන්න ඔයිට පන් කියලා කියනවට වඩා ඒ මොකද එක වතාවක් හෝ ඒ පුදුලා දැකලා තියෙනවා මේක ඇති වෙලා සුද්ධ කරන්න ගියොත් මෙච්චර වෙලා. ඒක නිසා යම් කිසි කෙනෙක් දැනටමත් ඇති මේ අකුසල ධර්මයේ දුරු කිරීමේ කටයුතු කරපු කෙනාට තමයි තේරෙන්නේ මීට පස්සේ අකුසල් නොවීම පිණිස ආය කුණු පහල නොවීම පිණිස කටයුතු කරන එක ලේසි. නමුත් ඒ සඳහා හැම තැනම හැමදාම කරන්න බෑ. එක තැනක් එක වෙලාවකට විතරයි පහසු. එහෙම කරන්න බැරි අවුල් පාටකට තමයි අපි ගිහිගේ කියලා කියන්නේ. ඇති කරගත්තට පස්සේ ඒක පවත්වන්න පුළුවන් තැන් වල තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ, ශූන්‍යාකාර කියලා කියන්නේ, වෘක්ෂ මූලගත කියන්නේ, අරණ්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එවැනි පුද්ගලයෙක් අර බොහෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇති තැන් වලින් වෙන් වෙලා විවිච්ඡ කාමයේ විවිච්ඡ කුසලයේ ධම්මේ අකුසලයේ පාපකේ ධම්මේ කියන විදිහට ශූන්‍යාකාර වෙත්ගත වෙනවා. දුක්ඛ මූල ගැතෙන මොකද ඇති වුණාට පස්සේ මේක රණ්ඩු කරලා විසඳන්න බැරි එක නෙවෙයි ප්‍රශ්නේ. ආය ඇති නොවීම නිසා කටයුතු කරන්න නම් තිබිච්චෙව්වා නැති කිරීමේදී ලැබපු ඥානයක් තියෙනවා. එනිසා මේ ප්‍රධාන වීදි ඉස්ලාම් පෙන්නලා තියෙන්නේ උපන්න අකුසල ධර්ම අයින් කර. ඊට පස්සේ නූපන්න අකුසල ධර්ම නොවීම නිසා කටයුතු කර. ඊගාවට යම් කිසි කුසල ධර්මයක් තියෙනවා නම් ඒක වර්ධනය නිසා කටයුතු කරන්න. ඒකයි නූපන්න අකුසල නොයිපති වීමයි දෙන්නම එකයි. යම් කිසි කෙනෙක් උපන් තමන්ගේ සීලයක් අදි සීලයක් බවට කටයුතු කරගෙන යනවනම්, උපන් තමන්ගේ සමාධියක් චිත්ත ධර්මයක් අදි චිත්තයක් බවට කටයුතු කරගෙන යනවනම්, උපන් යම් කිසි ප්‍රඥාවක් අදි ප්‍රඥාවක් බවට කටයුතු කරගෙන යනවනම්, අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාගේ නූපන්න අකුසල් නොයිපද වීම පිණිස ඒක අනිවාර්යයෙන්ම එකට එක මට්ටමට හේතු වෙනවා. ඒක නිසා මේ අපේ ලංකාවේ ඔය මේ සමාජිකත්ව කිව්වා සමාජවාදී ගමනේ අම්බලන්නේ කියලා. අපිට කියන්නේ විපස්සනා ගමනේ කිසිම අම්බලමක් නැහැ. කුසල් වෙන්නෙත් නැහැ, අකුසල් වෙන්නෙත් නැහැ කියලා කිසිම තැනක් ඇත්තෙම නැහැ. එක්කෝ අකුසල් එක්කෝ කුසල්. ඒ නිසා අකුසල් වැඩෙනව නම් අනිවාර්යයෙන්ම එතන අකුසල් නැති වීම සිද්ධ වෙනවා. මේකේ මැද ඉන්නවයි කියලා දෙයක් අන්තරා භාවයක් මේක නෙවෙයි. එක කුසල් එක අකුසල්. ඒක නිසා අපිට කරන්න තියෙන එකයි. අපිට අනිවාර්යෙන් බලා ගන්න වෙන හැම වෙලාවෙම කුසල් වැඩිලා. එහෙම නැත්නම් අපිට වරණ ඇතුලේ දා ගන්න වෙනවා ඒ වෙලාවේදී අකුසල් තමයි වැඩිලා තියෙන්නේ. අඩුව ගන්න තියෙනවා නම් ඒ වාගේ නිකන් කොහෙ බලවෙන ඉන්න වෙලාවල් වල මේ වීර්ය අඩු වෙනවා, සද්ධාව අඩු වෙනවා, සත්‍ය අඩු වෙනවා. ඒ නිසා සතිය වැඩි කිරීම නම් වීර්ය වැඩි කරන්න ඕනේ, වීර්ය වැඩි කරන්න නම් සද්ධාව ඇති වෙන්න ඕනේ. නිසා නිතරම සද්ධාවක් තියෙන්න ඕනේ, වීර්යයක් තියෙන්න ඕනේ. නෝපන් කුසල් දැන් ඉතින් උපදවන්නේ. ඒ දිගටම කරන වීර්ය අර වායාමයේ යටතේදීම තමයි බුද්ධ ඥානවසේ පෙන්නලා දෙන්නේ. ඊට පස්සේ නෝපන් දේවල් වැඩි කිරීම තමයි භාවනාව. නූපන් කුසල. අනුපන්නාන අකුද කාමයේ කුසලාන ධම්මාන උප්පාදාය. කිතියාය. භාවනාය වේපුල්ලාය. ඒ වත් වැඩි පිළිවෙල කර ගැනීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒක ඉති වැඩි පිළිවෙලට තාක්ෂය. වැඩෙනවන. ඒක අනිවාර්යයෙන්ම Taman තුරමත් Taman තේරෙන පටන් අර ගන්නවා. අර කලින් කියපු තත්ත්ව වැඩෙනවන. තමන් තුළේ කුසල් ධර්ම වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම ආර්ය භාවයකට උත්තම භාවයකට හිත උස්සන ගතියක් තියෙනවා. අඩු ගන්න සීල අධි සීලේ වෙනකොටත් හොඳට වැටෙනවා බය දුරු වීම මාර්ගය. සංචිත්ත ධර්ම අධි චිත්ත ධර්ම පාඩපත් වෙනවනම් ධිත්ත ධම්ම සුඛ විහරණය ලැබුවා වූ මේ වර්තමාන මොහොත සුවයෙන් ගත කිරීම මාර්ගයේ විවේකයෙන් උපන් ප්‍රීති සුඛේ වැඩි වීම මාර්ගයේ වැඩේ.
විපස්සනාවේදී අනුශේ ධර්ම දුරු වෙනව නම් ඒක සමහර වෙලාවට අර දෙකටමත් වැඩිය බොහොම සියු. නම් චෝකාවතර දෙන මොකද්ද වෙනවන් කියන්නේ. කියා ගන්න බැරි වෙන්නේ ඉතින් තියෙනවා නමුත් මොකද්ද වෙන බව හොඳට තේරෙන. ඒ නිසා මේ හතර පෙළගස්ම ඉතාමත් ඥානවන්තයි තරුවක්යක්. ඉතාමත් ගොරොසුතනි පටන් අරගෙන ඉතාම සියුම් තැන දක්වා දිගට කරගෙන යන වැඩ කරන මේ සේරම අතර වෙන කෙලවර තමයි නිදිමත ගතිය. කම්මැලි කම. බුබ්බඩ ගතිය. ඉතින් මේක අපි ඒ තරම නරක මිහිර තුච්ච ධර්මයක් කරලා කතා කරන්න යන්නේ ඒ තීන මිද්දේ කියලා කියන එකත් නිවර්ණ ධර්මයක්. ඒක පිළිබඳව අවබෝධ කිරීම මේ වීර්ය පිළිබඳ අවබෝධයට උගාවක් උදව් කරනවා. නැතුව බැරි යක්ෂයෙක් කියලා. ඉතින් තීන මිද්දේ කියන එක අපි අනිවාර්යයෙන්ම දැක ගන්න ඕන, දැන ගන්න ඕන. ඒකෙන් දුරුවන් වෙච්ච කිසිම කෙනෙක් නැහැ කෙලෙස් සහිත. තීන මිද්දේට යට වෙනවමයි කෙලෙස් ගැ කියන නිසා. ඒ නිසා තීන මිද්දේ වීර්ය අනිත් පැත්ත. විනීවර ධර්ම ගැන කතා කරනකොට කියන්නේ සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් කරනකොට ප්‍රීතිචෛතසිකේ පහළ වුණා නම් ඒ පුද්ගලයාට තීන මිද්දේ ඉන්නේ නැහැ. ඒ පුද්ගලයාට කරගෙන යන වැඩේ දිගට ඒක හැල්මේ අර කියන පග්ගහිත විදියෝගේ ගත්ත බර දිගට ගෙන යාම සඳහා ලොකු උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවා. ඒකට තමයි අපි ප්‍රීතිචෛතසිකය කියලා කියන්නේ. ප්‍රමෝද වෙන විනායන ගතිය. ඒක නැතිනම් ඉතින් මේ කුසීතෝ හීන විදියෝ දුක්ඛං විහෙරති. බංගලොත් ලැබුපු කෙනෙක් වගේ, පරිදිච්ච කෙනෙක් වගේ, මිලාන වෙච්ච කෙනෙක් වගේ හැමදාම තමන්ට තමන් කොටු වෙලා බොහෝම දුකසේ තමයි ගත කරන්න වෙන්නේ. ඒ හීන විදිය ඇති වෙච්ච වෙලාවට හීන මිදිය ඇති වෙච්ච වෙලාවට. මේකෙ මේ තීනේ කියලා කියන්නේ හිතේ යම් කිසි පසුබෑමක් තියෙනවා. හිත වැඩේට කර්මන්නේ නැහැ. හොඳට සීතල වෙච්ච බටර් කෑල්ලක් වගේ මොනම තාලෙකවත් පාන් වල ගාන්න බෑ. කැපුවත් කැලි කැලි කැඩලා යනවා. මෙන්න මේක ටිකක් රත් වුණොත් ඒක පාන් කාලක ගාන්න පුළුවන් තරමට පිළියකට ගාන්න පුළුවන් තරමට උණු වෙන ගතියක් වෙනවා. මේ රත් කිරීමට තමයි ආතාප කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. ආතාප විදිය කියලා කියන්නේ තීනේදී ඇතිවෙනා වූ ඒ ගල් වෙන ගතිය, මිදෙන ගතිය, සීතල වෙන ගතිය රත් කරනවා. ආතාප විදියෙන් රත් කරනවා. ඒ ආතාප විදියෙන් රත් කරන දන්නේ නැත්නම් ඒ දක්ෂතාවයේ කුසලතාවයේ නැත්නම් ඒක අඩු ගන්න කියා ගන්න බැරි නම් ඉතින් අර ගල් වීම දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ වෙනවා. එතකොට ඒ හිතෙන් වැඩ ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. නිතරම හිතනවා පැත්තකට ලබු කියා ගන්න තිබුණා හොඳයි. මේ කාල නිවන් දකින්න බෑ. මේ ප්‍රඥාවට වැඩිය ඔය චිත්ත භාවනාව කරගෙන ඉන්නක හොඳයි. එතන චිත්ත භාවනා ප්‍රඥාවට වැඩිය සීලයක් රැකගෙන ඉන්නක හොඳයි. එතන ඔය සීල සමාධි ප්‍රත්‍ය ඔන්න ඔය දානයක් දීගෙන ඉන්නක හොඳයි. එහෙම නැත්නම් කියන දානෙත් ඕන අපි වැඩි වැඩ කරන්න නැතු වෙනවන හොඳක්. ඔ මොන්නව හරි පදයක් හොයාගන්න. ඒක ලියලා ඒක කෑගහ ගහගෙන ඉන්න එකේ පෙන්න අනේ අර බුබ්බඩකම, කම්මැලිකම ඉදිරියට යන්න තියෙන වීරත්වේ නැතිකම. ඉතින් මෙව්වා තමයි අද ධර්ම වෙලා තියෙන්නේ. බැරිය උන්ට, කම්මැලි වෙන උන්ට, පසුබාහනේ උන්ට පත් උත්තර වදින එකයි ධර්ම වෙලා තියෙන්නේ අද ප්‍රසිද්ධ හාමුදුරුවන්ට. ඒ මොකද? එහෙම නැත්නම් ජනේ නෙවෙයිනේ. ඒ කියන බණ අහන්න කවුරක්වත් එන්නේ නැහැ. කවුරුද උසිගන්නා නේ නැහැ නැහැ සීලයට වැඩි හොඳ සමාධිය කිව්වොත් ඊට වැඩි සමාධියට වැඩි සීලිය හොඳයි කියන පැත්තට දෙනක යනවා වැඩි. ඒ වගේ සමාධියට වැඩි හොඳ ප්‍රඥාව කියලා කිව්වොත් ප්‍රඥාව ගැත්තට යන පැත්තට වඩා සමාධිය වැඩි කියන පැත්තට යන පැත්ත වැඩි. ඉතින් මේ නිසා අල්ලුම දැකීම ප්‍රශ්නේදී අද මේ ඔය ලාමක ධර්ම මේකට කියනවා මේ අරතිය කියලා. අරදී මතුවෙච්චාම කියන බණයි මේ විරිය ආරම්භ බණයි අතර දෙකක් තියෙනවා. ඒ නිසා අපේ පඬිස්සාවට කියලා තියෙන දැන් කියන බණ දැන් කියන්නේ හාමුදුරු බණ වගේ දෙයක් කියලා. නෝ බණ කියන්න බෑ. මොකද Taman කොරන්නේ නෑ. Taman වීර්යයෙන් ඒ යන්න පුළුවන් තරමට පත් වෙලා නෑ. පත් වෙච්ච නැති කෙනාට පිටේ වණේදී නෙමීමට පඳුර බයට වගේ කියෙන්නේ. ඒ වගේ කොහොමද ජීවිතාවෘත්ති කරගෙන යන්නේ? පිරිස අවශ්‍ය කරන නිසා ඊටදී පහත් මට්ටමේ කියන්න පටන් ගත්තම හරියි. ඒක නිසා අපේ ඒ පුරුමේ පඬිස්සාංශකින් අහලා තිබුණ ස්වාමීන් වහන්සේ ගුරුවරයෙක් වශයෙන් ඔබතුමා සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් මොනවාද ඒ ගුරුවරයාගේ තිබීතු අංග? ඉස්ලාම් කියන තුනා මේ ජීවිතේ Taman ධ්‍යාන පුළුවන් ඉහළම තැනම යන්නේ. ඒක තමයි ඉස්සරලම කරන්න ඕන සුදුසුකම්.
ඒකේ අමිතෙක් මත යාගන්න බැරි වුණාට පුළුවන්කම තුන මේ කරගන්න බැරි වුණා කියන තාක්කල් ඒ බුද්ධයාට අර විරි ආරම්භ කතාවකට ගැම්ම ඉන්නේ නැහැ කොන්ද පණ හිටින්නේ නැහැ ඒකෝ දේ බුද්ධලා දන්නමට මේක තව කරන්න තියෙනවා ඉස්සරහට යන්න ඕනේ ඒ අතසර වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ප්‍රශ්නේ Taman ඉදිරිපත් වෙන්න යන්න පුළුවන් උපරිම මට්ටමට යන්න ඊගාවට මේක සම්බන්ධව බුදුහාමුදුරු දේශනා කළ තේ ධර්මයේ මුදට කියවන්න ඒ මොකද Taman භාවනා කරලා නිවන් දැක්කත් ඒ බුද්ධ සරුවඥ දේශනාව අපිට අහලා දැනගන්න එකක් මිසක් අතුලිතින් ඉන්නේ නැහැ. ඒ නිසා හොඳට තමයි යන්න පුළුවන් පමණ භාවනා කරලා ඊගාවට හොඳට කොටපත කියවන්න. ඊගාවට තමයි සදා තමන් කරා එන ඇත්තන්ට කරුණාවෙන් මෛත්‍රිය උපදෙස් දෙනවා මිසක් දක්කන්න යන්න දෙපයි කියලා. ඒක කරන්න අයිතියක් අපට ඇත්තේ නැහැ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි උදව් කරගෙන යනවා. අනේ ඒ සඳහා කටයුතු කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ කියනවා එනේ පිරිදෙනම් ඉතාලම අඩු ගතියක් හිටී කියලා. ඒක තමන්ගේ වැඩක් කරගන්න උත්සාහ කරන ගුරුවරයාට මේ ශිෂ්‍යෝ පිනෝ පිනෝ ඉන්න වෙලාවක් නැහැ. යන්නේ නැකතියේ මූණිච්චා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඒ පුදුර උත්සාහ කරන නිතරම තමන්ගේ වැඩේ කරගන්න. ඒ විතරක් නෙවෙයි උත්සාහ කළමදි පුතුපති කියවන්න ඕනේ ගුරුවරුත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන් ඉදිරිපත් කරන දේ සමබර වෙන්නේ ප්‍රගතියක් වෙන්නේ. ඊට පස්සේ සිනක ගොඩාක් වැඩි කරන කේන්තියෙන් දඟලනවට වඩා පුළුවන් ප්‍රමාණයට කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවනම් වෙනසක් වෙයි. හැබැයි මේ ක්‍රමයේ ගියොත් වරදින්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ වීර්ය පිළිබඳ කතාවේදී වීර්ය පිළිබඳව තමන්ගේ මෙහිදී අඩුපාඩුම් තියෙන එකනට අච්චර වීර්යවන්ත කතාවක් කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සරුවචනාවන්තේ හැර වෙන කාටවත් වීර්ය ගැන කතා කරන්න බෑයි කියලා. පුළුවන් තමන් දැනගන්න මම මෙන්න මේ සීමා තියෙනවා මට. ඒ සීමාවලුත් මේ විරිය සීමාවල්ම. එහෙමනම් ඒවත් එළි වෙන තාලෙට ඒකත් හැදෙන තාලෙට හැදෙන කෙනට අවශ්‍ය උපදෙස් ලැබෙන තාලෙට මේ ධර්මයක් කතාකරනද ලොකු සුදුසුකම් අවශ්‍යයි. ඒක මොකද ඒ අපි චීන මිද්දේ ගැන අපි කතා කරමින් හිටියේ ඒ චීනයේදී අර හිතේ ඇති වෙන ගුලි වෙන ගතිය, පැකිලෙන ගතිය ඇකිලෙන ගතිය ඇති වුණාට පස්සේ ඒ හිත කරන ප්‍රධානම දේ තමයි ඒ ඇකිලීමට ගුලිවීමට පසුබෑමට සුදුසු පරිසරයක් කරා ලෝකය හදාගන්න. එතකොට කයත් ඒ අනුව යන. ඒකට මිත්‍යෙහි කියන්නේ. තීනේ තමයි ඉස්සල්ලාම මුල් වෙන්නේ. ඊට පස්සේ ඒ තීන හිත ඒ කුසීත තැනකට යනවා. මම බණ්ඩගින දේ තමයි භාවනා ශාලාව කැමති නැහැ. මට හොඳට භාවනා කරන්න පුළුවන් කියන කුටි. එහෙම නැත්නම් කියන විහාර වන්දනා කරන වෙලාවේ හරිනේ ලා භාවනා හොඳයි. මම කියන්නේ ඒක ඇත්තටයි කියලා. නමුත් මේ වගේ නිදහස කරුණ වෙනවා. නිදහස කරුණ ආවට පස්සේ කුටියට ගියාට පස්සේ සක්මනට වැඩි හොඳයි පරියංගේ කියලා ඒක. පරියංගේත් ඔය වෙනදා ඉඳගෙන ඉන්න ආරණ්‍ය වැඩි හොඳයි ඇඳ. කොත් එහෙම හදාගෙන ඕන ඇඳේ වාඩි. පාදවලට පස්සේ මොකද වෙන්නේ කියලා ඔන්න හිතාගන්න. ඒ අර තීනියේ කියන ෂට කතිය ප්‍රඥාව මුවා කරලා හැම කුසල ධර්මයක්ම යටපත් කරලා අර ලැබුණා වූ බුද්ධෝත්පාද කාලේ මනුසාත්ම භාවයේ මේ ක්ෂණ සම්පත්තිය පැවිද්ද කල්යාණ මිත්‍යාසේ ධර්මදේශන සේරම සම්පූර්ණ හේබාර. උක්කෝඩම උක්වා ගන්න දියුණු කර ගන්න විකසිත කර ගන්න සුදුසු අවස්ථාවක් තියෙන වීර්ය උණු කරගත්තු ආතාප වීදේ රත් කරගත්තු ඒක නෙවෙයි කියන්නේ ඇකිලෙන පසු බාන ගුලි වෙන තත් මෙන්න මේ තීනේ අඳුරන්නේ නැත්තම් ඒ බුද්ධල මිද්දේට වැඩ ඔය තීනේට පස්සේ ජිබුද්දලගේ කතාවලත් තියෙන්නේම අන්නර විදිහේ ප්‍රධාන දේ පැත්තක තීති ලාමක දෙකට කතා කරන ගතිය ඒ නිසා ඒ තීනේ හඳුනා ගැනීමම සාමාන්‍ය යෝගාවදිත කරන්න පුළුවන් තරම දෙයක් නෙවෙයි කියලා හිතනවා නමුත් නොකර බෑ හැමදාම මේක එනවා ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ චීනේ කියන එක සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේදී සඳහන් කරන ගැඹුරු ධර්මයක්. නමුත් මේක පිළිබඳ කර්ම කාරණා කියලා තියෙන බුදුහාමුදුරුවෝ කර්ණාවෙමයි ඒක ගැන කල්පනා කරන ඔය චීනේ එන්න පටන් ගත්තා. මේ නිසා දවසක් සර්වඥ වහන්සේ ඔය සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම් පැවිදි කරපු අලුත බොහෝම සුළු පිළිසයි හිතේ සර්වඥ වහන්සේද ඒ ඉන්න කාලේ නිතරම වගේ තමන්ගේ ශිෂ්‍ය පිරිස පිළිබඳව ඒ මහා කර්ම සමාපත්තිය සමවැදලා බලනකොට මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ
භාවනා කරන්න ඕනේ කියලා අර වගේ තනියම කාමරයකට ගිහිල්ලා ගල් වෙනකට වෙලා භාවනා කරනවා. සර්වචන්නාංශේ හිතේ යොදලා බලන වෙලාවේදී ඒ මොක්කලන් ස්වාමීන් වහන්සේ හිතියේ සෝවාන් මාර්ගඵලක් එක් විදිහට අත්‍යත් ධර්මයේ අරියත් මාර්ගය සඳහා භාවනා කරමි. නමුත් ඒ වෙලාවේදී නිදි කිරමින් ඒ තනියම කුටියේ නිදි කිරනවා. සර්වචන්නාංශේ මේක දැකලා උන්වහන්සේ ඉදිරියේ පෙනීලා වගේ කිව්වා මොග්ගල්ලාණේ නිදිමතනේ කපාරට ඇරුණා ඇරුණේ ඉස්සරහ රහුවත් වෙනාන්ට ඉන්නා වගේ ඉතින් මොනවා එහෙමයි ස්වාමීන් වහන්සේ නිදිමත ඊට පස්සේ මේ ඒ කියන්නේ දඬුවම් කරේ මොනවක් අත්ද එහෙමක එක නෙවෙයි ගියේ බුදුහාමුදුර දැකීමත් අත්තරවලසු ඉතින් මතක් කරලා දුන්නා මේ චීන මිද්දේ කියන එක නැති කරගන්න බොහෝමත්ම වටිනා උපක්‍රමයක් මේ කියන්නේ සෝවාන් වෙච්ච උත්මේකට එයාටන් ධර්මයේ සේනාධිපති තනතුරක් ලබන්න දකුණ වමත් හව් වෙන්නේ ඉන්න උත්මේක සඳහා ධර්මචන්නාත මේ බණ දේශනා කරන්නේ. ඒ නිසා සාමාන්‍ය උපාසක කෙනෙක් නිදා ගන්නවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසායි මේ විපස්සනා භාවනා වගේ තැන්වල සමුහ භාවනා ක්‍රම. හරියට කාලසටහන කොද්දීලා තියෙන්නේ මේක කොහොම කරත් හැම කෙනාගේම බුලත් මල්ලේ කිල්ලෝට හුණු තියෙන වාගේ තීන මිද්දේ කියනවා. ආනේ තීන මිද්දේ කඩන්න නම් ඒක අපිට විතරක් වෙන දෙයක් නෙවෙයි. නමුත් එහෙම කියලා හොරතල් කරලත් බෑ. ඒ දැනගන්න ඕනේ. ආනේ දැනගැනීම සඳහා කටයුතු කරනකොට අර නිදිමතේ හිටපු මොකල්ලාන ස්වාමීන් වහන්සේට බුදුහාඳුරෝ පෙන්ලා දෙන බොහොම ලස්සන වස්නා කාරණා කීපයක් මේ තීන මිද්දේ කඩන ඉස්සල්ලාම කියන්නේ සංඥා වෙනස් කරන්න. ඒ මොකද මේ තීනේ එනකොටම අනේ පොඩ්ඩක් විනාඩියක් හාන්සියෙන් දැත්තන් කියලා අර එන තීනේ බදාගන්න ඒකට පෝෂණය කරන විදිහේ බුබ්බඩ කල්පනායි සංඥාමය මෙතන බලපාන. ඇත්තට එන ඉතින් ටිකක් නිදාගත්තාම මොකද දැන් කාලා ඉන්න වෙලාවනේ. ඒ නැත්තම් දැන් ඉතින් මේ රෑ 10 විතර වුණා ඉතින් කවුරුත් නිදාගන්න වෙලාවනේ කියලා නානා ප්‍රවිදියේ අර තමන්ගේ වාසියට කරුණු කාරණා ගොඩාක් වෙනවා ඒකෙදි පැහැදිලි වෙනවා මේ සංඥාව බොහෝම තදින් තීනේට වැද්දා. මේක දකින්නයි කියන එක බොහොම අමාරුයි. කියන්නේ තමන්ගේම රුචි අරුචිකම් වලට විරුද්ධව මේ විචක්ෂණ බුද්ධිය වැඩ කරනවා. විමසුන් නොවන වැඩ කරනවා. තීනේ පැමිණෙන බව දැනගන්න. මේක තමයි ඉස්සල්ලාම් කරුවත් යන විදිහේ තමන්ට මේ තීනේ එනකොට ඒකට යාදෙන ඒකට හරියන නැලවිලි කවි කියන පද කියන හිත දැකලා උඹ තමයි මේ වැඩේ කරන්නේ උඹ තමයි මේක විනාශ කරන්න කියලා අර තීනේ පිළිබඳවම මූලික සංඥා වෙනස් කරන්න කියලා කියනවා. මේකම ඇති. හැබැයි මෙතෙන්ට එන්න මීට පස්සේ කියන උපක්‍රම රාශියක් කරමින් තමයි අදියම අල්ලගන්න පුළුවන් වෙන්නේ තීනේ එනකොටම දැන් අරමුණ මෙනෙහි කිරීමක් නැහැ මූල කර්මස්ථානයක් නැහැ ඉන්න ඉරියව්ව වැටිලා ඒ වුණත් ඒක කමක් නැහැ කියන හිත එනවා. මේන්න මේ தත්ති පෝෂණය කරනවා කියලා කියන්නේ ගොරෝණ නිින්දකට ආරාධනාවක් තමයි. මේ නිසා මූලිකවම ඒ සංඥා වෙනස් කිරීම හඳුනා ගැනීම සර්වචනන්සේ පෙන්නේ. යම් විදියකට ඒ සංඥාව හඳුනා ගත්තා තාම හිත ඇදෙන්නේ නිදිමත පැත්තටම නම් සර්වචනන්සේ දේශනා කරනවා බුදුවට හිත උනන්දු වෙන විදියේ දේශනා පාඩයක් විතර මතක් කරගන්නයි කියලා. මත දැන් නිදිමත ඇවිල්ලා තියෙන්නේ මේ වෙනුවට හිත උනන්දුයෙන් රස බලන ධර්ම කොටාසයක් විතර ගන්නයි කියලා. මේක සම්බන්ධයෙන් මම උද්ගලිකව ගත දේ තමයි ඔය බොද්ධංග ධර්ම වලදී වීර්ය පිළිබඳව තියෙන පාඩේ. මේ බොද්ධංග ධර්ම හතේ සඳහන් කරනවා ඒ වීර්ය පිළිබඳව මේ තමන් කොහොමද වැඩ කෙරුවේ කියලා සරුවචන වාසේ දේශනා කරන පාඩේ ඕක උමතක් කරනකොට හැබැයි ඊට පස්සෙ ඉස්සලයිගේ ආත්මසහිත වල කටපාඩම් සහිතව දැනගන්න. දැනගෙන වීර්ය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ ආදී වශයෙන් තියෙන එක මේ ඒ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට හෝ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට හෝ දේශනා කරනකොට වීර්ය සම්බොජ්ජංගේ කියලා එකක් කියනවා කාශ්‍යපය. මත් මේක ලෝකේ කාටවත් රටවුණු ගැලලකින් කළු ලෑල්ලක ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙහෙම මේ රූපාකාරයෙන් දක්වන්න පුළුවන් එකක් නෙවෙයි. මිනිස්සු මේ ගැන කතා කරන්න යන්නේත් නෑ. ඒ මොකද මේ සාමාන්‍යයෙන් කාබුදී මිනිසු බුදියා ගන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ ආර්ය මාර්ගයේ යනකොට මේ පෙන්වන්න බැරි, හිතා ගන්න බැරි
මේ විද්‍ය සම්පෝඥංගේ මා විසින් ඔබට මනාකොට දක්වන ලදී. මයා සම්ම දක්ඛාතෝ මං විසින් මේ පෙන්වන්න බැරි අල්ලන්න බැරි දේ ඔබට පෙන්ලා දෙන්නේ. භාවිතෝ මම මේ පෙන්ලා දුන්නේ ඔයගොල්ලෝ මගේ ගුරුවරයෝ ගෝලියෝ කර ගන්නට ചാටු කතාවක් නිසා නෙවෙයි මම මේක කලින් භාවිත කරලා තියෙනවා. ඒ භාවිතාව කවදාකවත් තීනෙ විදිහ නැති කරන්න ප්‍රමාණවත් නෑ. ඒ සම්මම බහුලීගත කරා. බොහෝ වාර ගණන කරලා තියෙනවා. මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මෙන්න මේක මේ විශිෂ්ට ඥාණයෙන් දැනගත්තොත් මේ තීන විදිය කුසීත භාවයේ තීන මිත්‍යය විරිය ප්‍රතිපක්ෂ ධර්ම ආතාපේ ප්‍රතිපක්ෂ ධර්මයේ බව විශිෂ්ට ඥාණයෙන් දැනගන්නම් මෙන්න ප්‍රබුද්ධ විරිය ආපු වෙලාවක හැටි ආරද්ධ විරිය ආපුවාම හිත වැඩ කරන්නේ මෙමය ප්‍රීති ආදී ධර්ම බව වෙනවා මේ තීන මිත්‍ය ආපුවාම හිත කුසීත වෙනවා පරදිනවා පචවේ මෙන්න මේ දෙක අතර විශිෂ්ටත්වය දැනගන්න නම් සරුවචන ආචාර්ය වගේ පෙන්ලා දීපු කෙනෙක් මචන් මතක තියාගන්න ඒ උන්වහන්සේ කිව්වේ ආවට ගියාද කරලා බලන්න බහුලීගත කරලා අභිඥාය සම්බෝධාය සංවත් මේක තමයි අනිවාර්යම නිවනට යන්නේ ඒ නිසා අපිට කී යකි තීන මිද්දේ ගැන දන්නේ නැත්නම් බුදියන්න තීන මිද්දේ ගැන දන්නවනම් පුතු වෙන්න පුළුවන් උදේක අතට බොහොම සුළු වෙනසයි තියෙන්නේ ඉතින් ඒ නිසා පටිසල්ලාණේ කියන වචනේ කොහොම දෙපැත්තට කැපෙන වචනය පටිසල්ලාණ කියන්නේ විවේක ස්ථාන විවේක ස්ථානයක් බුදු වෙන කෙනාට උදව් වෙනවා බුදු වෙන කෙනාට උදව් එසේ එක එක කරන විවේක ස්ථාන කියන්නේ එක එක දේවල් වල ආරම්භක යෝගාවචරයට විවේක ස්ථානේ අනිවාර්යෙන් භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕන නැත්නම් භාවනා පොදු භාවනා කොටක් වෙන්න ඕන ඒ සානිසදමනේදී ඔය ලකුණු පහල වෙනකොට මම කියන්නේ භාවනාවට ඉන්නේ නැහැ භාවනාවේ කොටක්මා කරන වෙනත සක්ම කරන භාවනා කරන වෙනත ඉගෙන ගන්න නැත්නම් ඒ කියන්නේ සොහොල් ලකුණු කියන ඔය යන්න ලකුණු ඒක එනකොට දැනගන්නයි ඉතින් තව දවස් ගානකින් ඉතින් එහෙම වෙනවා මෙහෙම වෙනවා ඒ හඳ පායන්ට ඉර පායන්ට තමයි ඒක වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒක මේ කාවුරක් පිළිබඳ උපේක්ෂාවෙන් නැත්තම් මේ අපහාසයට ගන්න කතාවක් නෙවෙයි. මේ කිලිස් වැඩි නැති මෙහෙමයි. ඒක තමයි වෙන පොර දෙමිලක් ඕනේ. මේකට කමක් නැහැ කියලා දෙන පුංචි ඉඩ තුල අපි නැවතත් වැටෙන්නේ ගිහිල්ලා අර අතහැරලා අපු ගුණවලට. ඒ නිසා කරුවචනන්ට මතක් කරනවා මේවා තේරුම් අරගෙන තමන්න දැනුණා නම් කීනේ වැඩ කරනවා. තව ටිකෙ මිද්දේට වැඩනවා. ඉගෙන කයත් මේකට වගලා ගන්න වෙනවා. එහෙමනම් තරුවචනාංශයේ දේශනා කරපු වගේ වීඩියෝ දානවන පාඩයක්. අපි සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ක්‍රීඩා සමාජයත් වෙන ඉස්කෝලේ ක්‍රීඩා සමාජයත් අපේ පිටනේ සෙල්ලම් කරගෙන ඉන්න වෙලාව අපේ ක්‍රීඩා සමාජයේ පරිදිනවනම් අපි මොකද කරන්නේ? අපි ධෛර්යවන්ත වෙන විදිහට උරේලා. ඉතින් බහැල කරන්න දෙයක් නැහැ නේ මේ වෙලාව. ඉතින් ක්‍රීඩාවට කන්න කටේ තෝරලා ඉවරනේ. අපිට ඒක ඇතුළේ ගියොත් අපේ ක්‍රීඩාවට මේ විනය නීති කැඩුවා. ඉතින් අපි කරන්නේ අරකට ධෛර්යවන්ත වෙන්න ඌරිය දා. ධෛර්ය කරනවා. ආන්නේ වගේ තමයි අපිට තේරෙනවා දැන් තීනේ මේ පැත්තෙන් වැඩ කරනවා, වීර්ය මේ පැත්තෙන් වැඩ කරනවා, වීර්ය පසුබා. තීනේ දිනුනේ නැහැ. ඒකට අපිට වෙන්නේ අර වීර්ය පැත්තට උදව් කරන්න. ඒකට සුදුසු පාඩයක් කටපාඩමින් හෝ කියවන. මේක හරියේ නැත්තම් එකෙදි මේ කීදි පිරේ මේ පැතෙන්න පුළුවන් කීණයක් වෙන්නේ. එහෙමනම් අර පාඩේ සත්‍යයනා කරන්න කියේ. ඉතින් මේ මේක මැද හේට ඉඳලා පටන් ගන්න යන්න එපා මේ මැද කෑ ගහන්නේ. ඒත් මේක අදහස් කරන්නේ අර චෛතසික මට්ටමේ තිබුණ එක වාචික මට්ටමට නංවන්නේ කියේ. මේක භාවනාවේදී කියනවා අරමුණ ප්‍රමාණය වැඩි කරන්න කියේ. අපි ආනාපානේ විශේෂයෙන් විපස්සනාට ගැලපෙන උපදේශයක් පින්බිම ඇකලින් බලන්න ඉන්නවා. ආනාපානේ බලන්න දැන් හොඳට තේරෙනවා අරමුණක් නොදෙණී යනවා ඉරියව්වත් වැක්කෙරිලා තීන මිදේ ඇති වෙලා ඔය මොන පාටේ කිව්වත් නැගිටින්නෙත් නැහැ අරමුණට ගැහුවට හිත පිටයක් ඒ කියන්නේ පුංචි සියුම් වැඩක් දැන් කරන්න බෑ අස්සන්ද වෙච්ච කෙනෙකුට මේ පටල වැඩිච්ච කෙනෙකුට ඉදිකටු මලලන්න බෑ ඒ වගේ වෙලාවල් වලට අර ඉදිකටු මල වෙනුවට ලොකු ඉලක් ගන්නයි කියලා කියන්නේ මුළු ශරීරේ පුරාම පැතිරෙන අරමුණක් අරගෙන ඉඳිනවා හැපෙනවා පිම්බෙනවා හැකිලෙනවා ඉදිනවා හැපෙනවා පිම්බෙනවා හැකිලෙනවා ආදි වශයෙන් අර අරමුණු ප්‍රදේශේ වැඩි කරනකොට පරිවේශක් එකට බුදු සිතසතේ විදුලි බබළු පටේ කරකවන්න වාඩි අවධානය එකම තැනකට උදරේට තියන්න නැතුව හැපෙන තැනට දානෝ ඉඳගෙන ඉන්න ඉරියව්වට දානෝ පිම්බීමට දානෝ ආය හැපෙන තැනට දානෝ ඉඳගෙන ඉන්න ඉරියව්වට දානෝ හැකිලීමට දානෝ ආනේ මරමුණු වැඩි කරන එක මේ අපේ ලංකාවේදී මේක කියන්නේ හය පොළ බලනවා කියන්නේ
අරමුණු ප්‍රදේශය වැඩි කරගන්න. නොවුනොත් කියුම් වැඩක් දුන්නොත් අරය ඒක දමලා ගාලා පැත්තකට වෙනවා. එන්නේ මේ වගේ වෙලක් තමයි මෙතන මේ දන්න පාඩේ ටිකක් කියවන්න පටන් අරගන්න. තනියම ඉන්නකොට මේ කරවත හැදී. තමයි අත්තමන දන්න භාවනා කරන කලාවට ඉන්න බෑ. මොකද ඒ තරම් හයියෙන් කියවනවා පාට. ඒ මේ උපක්‍රමයක් වශයෙන් කරනවාද වෙන එකක් දන්නේ. ඒක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. අර වචනේ නැංගි ඉවර ගන්න උත්සාහය නිසා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම බැරි නම් මේ විදිහට බැරි නම් බුදුහාමර කියනවා අර ශිෂ්‍යයන්ට පාඩම් බැරි වෙනකොට කණින් අල්ලලා හොල්ලන්න වගේ තමන්ගෙම කන් දෙක හොද්දට රිදෙන්න අදින්න ඉන්නේ. කන් දෙක හොඳට පොඩි වෙලා රත් වෙන්න අතින් අත ගන්නයි කියලා කියනවා මූණ අත ගන්නයි කියලා කියනවා අත අතින් අත ගන්නයි. එතකොට අර ලේ දහරාව ඇකිලිමින් තිබුණු ලේ දහරාව පුෂ්ටි මට්ටමට එනවා. මේ හරි කම්මැලි වෙලාවට ඒක කරන්න කම්මැලි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ නේනොට මතුවෙක් ආවත් මැස්සෙක් ආවත් පිහන් අත හොල්ලන්නේ නැහැ මොකද අතේ ඉන්නෝ නිඳ ගැට. මෙතනදී අනිත් පැත්ත කරන්නේ කණෙන් වදිනවා. මූණ පියන. මේ වගේ දේවල් කරනකොට ඉඳ කඩන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ පිටරට අල්ලන්න තියෙනවා. හයිඩ්‍රොක්ස් තියාති එහෙම නැත්නම් සමම් පිට වල වතුර වගේක් මොනවාරි තියාගන්න හරි ඇහැට දමා ගන්න එකක් හරි කරන්න ඕනේ නිඳ කඩන්න. මේ විදිහට ඒ කණෙන් ආයෙන් ඇදලා බේරන්න බැරි නම් සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ මූණ හොදලා නැගිටලා කියලා මූණ හොදන්නේ. ඒක පාඩම් කරනකොට ඔක හරියට කෙරේ. ගොඩාක් වෙලාවට ඒ තරණ ඉතාම උග්‍රයි බොහෝ දෙනා පාඩම් කරන සියහමාර තමයි ඉතාම දැඩිපල නිඳ වෙනකොට එක්කෝ දෙවිච කොටයක් ඔලුවේ තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් වතුර බාල්දිය දාගෙන ඉන්නවා. වතුර බාල්දියෙන් දැක්කේ නිින්ද යන වෙලාවල් කියනවා. ඒක වෙනම කතාවක්. නමුත් උපක්‍රමයක් වශයෙන් මේ එකින් එක ටිකෙන් ටික ටිකෙන් ටික තල්ලු කරගෙන යන හැටි. එහෙම බැරි නම් ඒ විදිහට මූණ හොයනවා. එහෙම නැත්නම් එළියට බහැර ඈත තියෙන ආලෝක වස්තුවක් දිහා බලන් ඉවර කියනවා. ඊරහඳ තාරකාදියා. ඒ එක නැත්නම් කියන එකට ආලෝක සංඥාව කියලා කියනවා. කලින් ඇති කරගත් ආලෝක සංඥාවක් තියෙන කෙනෙකුට නම් භාවනාවෙන් හෝ දවල් දිපිට දිහා බලලා හඳු දිහා බල ඒකට හේතුව දාන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි බුබුලක් දිහා බලාගෙන ඉඳීම හෝ ආලෝක සංඥාව නිින්ද අනිත් පැත්ත. එහෙමත් බැරි නම් වේගෙන් සක්මන්. ඉගෙන ඇඟ ටිකෙන් ටික ක්‍රියාපත් කරනවා. මේ සේලමත් පරිදින්න පුළුවන් බව ධර්මචර්යයෙන් පාවලා. එහෙම නම් කියන දේල ගුජියද අන්තිමට කියන්නේ එවනම් ගිහිල්ලා දැන් මට මේ තරම්ම ක්‍රම වේදයක් ආශිකෙන් බැරි වුණා. ඒ නිසා සිංහ තෙයියාවේ දකුණු පාය උඩ වම් පාය ඇදලා දකුණු අත උඩ හිත තිය මම මෙච්චර මේ වෙලාවක නැගිටිනවා කියලා අතිස්ථාන පූර්වක පසුබාහනෙත් යුතුය උපක්‍රමයක් වශයෙන් පසුබාහන ශක්තිමත් වුණාට පස්සේ බින්න ගෙනියන භාවනා කරා. එහෙම නැත්නම් මේ සේරම කීදිකේතාවේ පණියන් කියෙම නිින්ද යන්නේ කියන්නේ ඔබට සමහරව දන්නවා නින්දෙන් පස්සේ එක පාට අවදි වෙන්නේ මූල කර්මස්ථාන. සමහරට නින්දෙමට ගිහින් නිදි කොරෝනා අවස්ථාවල දෙන්නේ නැතුව කියන එක නෙවෙයි. අන්න ඒ විදිහට තමයි වැටෙනවා නම් පරියන්කේ නින්දකට ගිහිල්ලා තප්පර ගානක් හෝ විනාඩි ගානක නැවත එන්නේ මූල කර්මස්ථානෙට නම් ඒ නින්ද අනේකට මුල මැදාග දැක ගන්න. මෙන්න මේ නින්ද ඇතිවෙගෙන එනකොට මේමයි. මෙන්න මේ මැදදී නොදන්න ප්‍රදේශයක් තිබුණා. ආපහු ආවේ පාට ටිකක්මනේ සම්මුලට ඇවිල්ලා. මේ එකක්වත් අකුසලයක් නෙවෙයි. මේකක්වත් වැරදි දේවලුත් නෙවෙයි නොවිය යුත්තකුත් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මේක මුලම දාග දැක ගන්න පුළුවන් ශක්තිය එනවනම් තමයි කියන්න පුළුවන් එන්න කලින්. ඒ තමයි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දීපු මේ උපදේශිකේ සර්වඥාන්සේ කොච්චර ප්‍රායෝගික යතහත් පහත් උපකරණාශය දරගත්තේ කියලා දන්නවනම් උන යෝගාවචර ලොකු ධෛර්යයක් ඇති වෙනවා. මොකද අපි වැඩ කරන්නේ බරවත් සතුරෙක් එක්ක. මේ සතුරා මාර්ගඵලලාභියක් ගන්නත් එනවා. එيشා අපිට නෑ විද්ද. ඒ ආපු වෙලාවට අපි ඒ ඊට වඩා මාර්ගඵලලාභී කෙනෙක් ආශ්‍රය කරලා මේක කඩා ගන්නවා මිස තවත් නිදිමත කෙනෙක් ගාවට ගියාට කවදාකවත් සාසනික දියුණුවක් අතුලිත පිට සිදු වෙන්නේ නෑ. ඒක තවත් කුසීත වස්තුවක් බවටපත් වෙනවා. පිළි ආරම්භ වස්තුවක් වෙන්නේ නෑ. ඒක නිසා තීරුම් අරගන්න ඕනේ මේ චීනේ මේමයි, වීර්ය මේමයි. මේ දෙක අතර වෙනස දකින්න නම් අනිවාර්යයෙන්ම දෙකම භාවනා කරගන්න. එකම භාවනා අරමුණක් කරගන්න ඕනේ. එහෙම කරගන්න බැරි කෙනාට බය වෙලා හෝ අකුසලයක් කියලා හිතාගත්තොත් මේ ජීවිත මිද්දේ කවදාකවත් ගොඩේ ඉඳ බෑ. ඊවරණ බව හැබෑව. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ